ආරුකම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබුණා. එසේ ලැබී තිබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක මත්යංශයේ පැවති විශේෂ මාධ්‍යමේදී අමාත්‍ය විජිත හේරත් මහතා කරුණු අනාවරණය කළා. මේ මාසය කියලා කියන්නේ මැද පෙරදිග ඒ යුද වාතාවරණය ඇති වෙලා අවුරුද්දක් පිරෙන මාසයක්. ඒ වගේම ඉස්රායිල් ජාතිකයන් තමන්ගේ යම් යම් ආගමික උත්සවයන් පවත්වන කාලයක් වෙලා තියෙනවා. ඒක රාසි වෙච්ච තැන්වලට යම් කැළඹිලිකාරී තත්වයක් ඇති කරනවා කියන සැකය තමයි ඇත්තටම අනාවරණය වුණේ. ඒ පිළිබඳව අපේ බුද්ධ්‍යාංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාසයයි. ඒ මාසය තුළ ආරක්ෂක මණ්ඩලයේ අවස්ථා කීපයක්ම රැස් වුණා. ඒ පළමු දෙවන ආරක්ෂක කවුන්සිල් රැස්වීම වලටම මේ තොරතුරු බුද්ධ්‍යාංශ විසින් වාර්තා කරා. ඒ අනුව අපි ඒ තොරතුරු ලැබුණු වහාම සංචාරකයන් ගැවසෙන ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදු. පෙරේදා හවස් වෙනකොට විදේශ බුද්ධ්‍යාංශ මගින් ලැබිච්ච තොරතුරුත් එක්ක පෙරේද රාත්‍රියේම ජනාධිපතිතුමාත් පොලිස්පතිතුමා ඒ විමර්ශන කරන ප්‍රධාන අයත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. පෙරේද රාත්‍රියේම තවත් ආරක්ෂක පියවරයන් ශක්තිමත් කරා. ඒත් එක්කම ඊයේ උදේම ආරක්ෂක මණ්ඩලයේ විශේෂ හදිසි රැස්වීමක් කැඳෙව්වා. ඒ ආරක්ෂක කවුන්සලයෙනුත් අපි තීන්දුව තීරණ ගණනාවක් ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අතරගොඩගත් තිදෙනා සම්බන්ධවද අමාත්‍යවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා. ඒ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරමින් තියෙනවා. ඒ ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු ඉස්සරහට කරගෙන යනවා. දේශීය කවුරු හරි මේ එතන ඉන්නවා කියන එක තමයි එයාගේ පැත්තෙන් ආවේ. මේක ඇත්තම සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් විසින් එහෙම කියලා තොරතුරු ලැබිලා නැහැ. කියන්නේ හිතාමතා ජාතිවාදී එහෙම නැත්නම් ආගමවාදී ගැටුම් ඇති කිරීමේ අරමුණෙන් එහෙම කරා කියලා තොරතුරු නැහැ. ඉතින් ඇත්තම ගත්තොත් මෙවැනි තත්වයක් ඇති වෙනවා කියලා කල්ැතුව අපි ජනතාව දැනුවත් කරේ නැහැ. මොකද මේ ලැබෙන තොරතුරු පැහැදිලිව විශ්වාසනීය තහවුරු කරගත්ත තොරතුරු වෙන්න ඕනේ. ඒ කරුණක් තහවුරු වෙන තෙක් අපිට ජනතාව දැනුවත් කිරීමේ ඌමනාවක් මතුනේ නැහැ. මොකද ආරක්ෂක පියවරයන් අපි අරන් තියෙන නිසා අතරංගුට ගැනීමුත් ඊයේ දිනේට පෙර ආතුව වෙච්ච දේවල් ඒ පරීක්ෂණ කටයුතු අපි පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. අපි දැන් කයි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමගලට වාර්තා කරනවා. මේක ඉන්දිය බුද්ධාංශයෙන් ලැබුණු තොරතුරක් සහ ලක්ෂ 50ව දෙකක් කියලා පුත්‍රලා දෙන්නේ කියලා තියෙනවා කියලා. ඇත්තටම ඉන්දිය බුද්ධ්‍යාංශ මගින් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒක වැරදි ප්‍රවෘත්තියක්. ඒ මාධ්‍ය ආයතන වලට මේ වෙනකොටත් අපි නිවැරදි කිරීම කරන්න කියලා දැනුම් දුන්නා. ඒ වගේම ඔය මුදල් ප්‍රමාණයන් ඒවත් ඒවා නිවැරදි නැහැ. ඒවා සම්පූර්ණ වැරදි. මේක මේ පාස්කු ප්‍රහාරයට සමාන එහෙම එකක් නෙමෙයි. විදේශ විශේෂයෙන්ම ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරලා කැළඹිලි තත්ත්වය කියන්නේ කොයි වගේ එකක්ද කියලා. එහෙමත් තවම තොරතුරු අපිට ප්‍රමාණවත් නැහැ. විදේශ බුද්ධ්‍යාංශයෙන් තොරතුරු ලැබෙනකන් ඇයි ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යාංශයට මේ සම්බන්ධ වාර්තා වීමක් ලැබුණේ නැත්තේ? මේක මේ ජනාධිපතිවරණ්ඩත් කලින් ඉඳලා එන එකක්. එහෙම නැත්නම් මේ අලුත් ආණ්ඩුව ආවට පස්සේ ආපු තොරතුරක් නෙමෙයි. මැද පෙරදිග යුද මේ තත්ත්වය ඇති වුණේ මීට කලින් අවුරුද්දකට විතර කලින්. ඒකත් එක්ක එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා යම් අනතුරුදායක ඇඟවීමක් ඒගොල්ලන්ට තිබුණා. සංචාරකින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බවයි අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ. මේ තත්ත්වය පාවිච්චි කරලා අනවශ්‍ය බියවැද්දීම් දේශපාලන වාසි ලබා ගැනීම කරන්න උත්සාහ කරන්න එපා. විශේෂයෙන්ම සමහර දේශපාලඥන්ට අපි ඒක අවධාරණය කරනවා. මොකද අපි වගකිය යුතු රජයක් විදිහට ගත යුතු ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම මේ වෙනකොට අරගෙන තියෙනවා. අපිට ලැබිච්ච තොරතුරු මත ජාතික වශයෙන් අපේ රටේ පුරවැසියන් ඉලක්ක කරලා යම් කැළඹිලිකාරී තත්ත්වයක් ඇති කරනවා කියලා වාර්තා වුණේ නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයක් මත අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. අපි කිටි දින කීපයක් ඇතුළතම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරනවා. එතකොට දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කීපයකින් ලබා දීලා තියෙන අවවාදාත්මක පණිවිඩයන් ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමට පත් වෙලා තියෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ වගේම තමයි මේක ට්‍රැවල් බෑන් එකක් නෙමෙයි. ඇමරිකා එක්සත් ජනපදය මේ දැමලා තියෙන්නේ ඇත්තම ගත්තොත් ආරුගම්බරි ප්‍රදේශයට යම් අවවාදාත්මක පණිවිඩයක්. එච්චරයි. ඇත්තටම ඒ තත්ත්වය ඇති කරන්න කලින් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිතුමිය අපිට කිව්වා. විදේශ ඇමතිවරයා විදිහටත් පොලිස් ඇමතිවරයා විදිහටත් ඒ සංවේදන කටයුත්තේ අවශ්‍ය බරින් අපි නියැලලා හිටියා.
මේ අතර මෙරටට සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායෙල් ජාතිකයෙකුට පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0718 59 26 51 යන දුරකථන අංකෝසේ සංචාරක හා නාවික දිශාභාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී මහතා ඇමති හැකි බවයි පොලිස් නාවික කොට්ටාශයේ නිවේදනය කළේ. එළඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරකයන් ලෙස ලෝපුරා සිටින සංචාරකින්ට ආරාධනා කරන බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන කාර්යංශය පවසන්නේ. සියලුම සංචාරකින්ට ආරක්ෂාකාරීව මෙරට සුන්දරත්වයේ විඳගැනීමට අවශ්‍ය පසුබිම පවතින බවද එම කාර්යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමින්ම සියලුම සංචාරකින්ට මෙරට රැඳී සිටින කාල සීමාව තුළ උපරිම ආරක්ෂාවක් ලබා දීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ අතර අරුගම්බේ ඇතුළු සංචාරකයන් බහුල ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන තර කර තිබෙනවා. ඒ අනුව සංචාරක කටයුතු නිසි පරිදි සිදුවන ආකාරය මේ වන විට දක්නට ලැබෙනවා. Hi, I'm Saskia. I'm from Switzerland and I'm here for 5 days. Everybody should come to Arugambe. It's a beautiful place. ත්‍රිවිධ හමුදාවයි, බුද්ධ්‍යංශයයි, පොලිසියයි ඉතාම ලස්සනට මේ කටයුතු ටික මේ ඉන්න සියලුම ආරක්ෂක සේවාව ඉතාම ලස්සනට දැන් අරුගම්බේ ඉන්නවා. තවමත් විදේශිකයෝ ඉන්නවා. ඒ විදේශිකයන්ට කිසිම කරදරයක් නැතුව මේ ජීවත් වෙන්න පුළුවන්. ඒක හදලා දීලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව. එසේම ඇල්ල, මාතර, ගාල්ල, සීගිරිය යන ප්‍රදේශවලද සංචාරකයන් නිදහසේ සැරිසරන අයරෝ දැකගත හැකි වුණා. මේ වෙලාවේ සෑහෙන සංචාරකයන් දේශීය වගේම විදේශීය සංචාරකයන් පිරිසක් ඇල්ල ප්‍රදේශය සහ ඒ අවට රැඳී සිටිනවා. ඉතින් අපිට මේ වෙද්දී කිසිම ගැටලුවක් නැහැ. අපි ඉතින් ආරාධනා කර සිටිනවා දේශීය විදේශීය සංචාරකයන්ට ඇල්ලට ඇවිල්ලා මේ සුන්දර ස්ථාන නැරඹීමට අවස්ථාව තියෙනවා. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ මේ. Please come to Sri Lanka. Amazing time, great weather. Sri Lanka is a fantastic place. It's safe and I would recommend it to my friends to visit and taste the great food. Just come. අරුගම්බේ ඇතුළු සංචාරකයන් බහුල ප්‍රදේශවල මේ වන විට ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ඒ අනුව සංචාරක කටයුතු නිසි පරිදි සිදුවන ආකාරයයි මේ වන විට දක්නට ලැබෙන්නේ.